සමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතාශද්ධම්මංමුණී රාජස්ස සුනන්තු ශග්ගමොක්කදං දම්ම සවන කාලුෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමෝතස්සේ භගවතු, අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමුතස්සේ භගවතු, අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. අහංකෝ භික්කවේ අන්‍යත්‍රේව රත්තිභෝජනා බුංජාමී, අඥත්‍රකෝ පනාහම් භික්කවේ රත්තිභෝජනා බුංජමානෝ. අප්පා බාධාතංච සංජානාමි, අප්පා තංකතංච ලහුට්ඨානංච බලංච පාසු විහාරංචති. සදාවන්ධනීය පූජනීය ලෝකවාසේ පින්නන්ත මහා සංගරත් දෙන්න අපට අවසරයි. ස්්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි. අද දවසේ මේ දහම් දේශනාව දිදුල රූපවාහිනී නානිිකාවඔස්සේ, විකාශනය කිරීමට දායිකත්තේ දරමින් කටයුතු කරන්නට ඒ දෙන්නේ මහරගම, දුම්රිය මාවත අංක දෙසය පනස්තුන යන ලිපිනයහි පදිංචි, සුජාතා හෙට්ටිය ආරච්චි මහත්මිය විසින් බව බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් ශාසනික හැඟීමෙන් සිහිපත් කරලා තියෙනවා. අද දවසේ අපේ පින්නතුන් අපට සිහිපත් කරල තියෙනවා මජ්්‍යුම නිකායේ මජ්්‍යුම පණාසකයේ, අඩංග වෙලා තියෙන කීටාගිරි කියන සූත්‍රය පිළිබඳව දහම් දේශනාවත් කළොත් හැම දෙනාටමඒ දහම් දේශනාව හිත සුව පිණිස පවතිී කියලා. ඒ නිසා පින්නතුනනි අද දවස අපි මේ දේශනාවතුලින් බලාපොරොත්තු වෙන්නේ මජ්්‍යිම නිකායේ මජ්ජිම පණාසකේ අඩගවෙල තියන කීටාගිරි සූත්‍රය පිළිබඳව යම් විග්‍රහයක් ඉදිරිපත් කරන්න පන්න තුළි කීටාගිරි සූත්‍රය කියනත්‍ර හදාරද්දිී අපට හොඳට දැනුණු කාරණාවත් තමයි මේ සූත්‍රය තුළ විශේෂයෙන්ම ඉන්ද්‍රීය සම්බරය ඇතිකරගන්නට උපකාරවන වටිනා දහම් පරියායක් අඩංගවෙල තියෙනවා කියලා අපි දන්නවා මේ ලෝකයේ පින්නතුනි සම්වර කරගන්නට අමාරුම ඉන්ද්‍රියන් තමයි ඇස කන නාසය දිව කය මනස කියල කියන්නේ. ඇහැ සම්වර කරගන්නව කියන්නේ. ඇහැට පේන දේවල් හමුවේ ලෝභ දේශ මෝහ නූපදිනි විදියට රැකගැනීම. කන සම්වර කරගන්නව කියන්නේ, ට හෙන දේවල් හමුවේ ඇලීම්, ගැටීම් මුලාවීම් ගැ ලෝබ දේශ මොහ නූපදනි විදියට කන පරිසං කර ගැනීම. නාසය සහත් දිව සම්වර් කරගන්නවා කියන්නේ නාසිර දැන ගඳ සුවද හමුවේ හරි දිවට දැනන රස හමුවේ. ලෝබ දේශමෝහ නූපදනි විදියට නාස සහ දිව පරිසං කර ගැනීම. කය රැක ගන්නව කියන්නේ, දැ නිස්්පර්ෂ හමුමුවේ ලෝබ දේශමෝහාදිය නෝපුදන විදියට කය පරිසං කරගඩෝ නෑ. මනීන්ද්‍රී රැකගන්නව කියන්නේ මනුෂ්‍ය ටාරමුණ වෙන දේවල් මනසට මතක්කෙන දේවල් හමුුවේ ලෝබ දේශමෝහු නෝපදනි විදියට මනී ඉන්ද්‍රිය පරිසං කරගැනීම. ඇගහෙම තථගතයන් වහන්සේම ඉන්ද්‍රී සම්වරයක් දේශනා කරලා තියෙන්නේ ඉන්ද්‍රී අසම්වරය තුළ තමයි ලෝබ දේශමෝහාදී ක්ලේෂ ධර්ම ඉපදිලා ඒවා පිනතුනී වචනයෙන් පිට වෙලා ක්‍රියාත්මක වශයෙන් කයින් ක්‍රියාත්මක වෙලා දිට්ටධමවේදනි උපජ්්‍ය වේදන අප්‍රා පරියාදී බොහෝ කරම විපාක කත්දකින කෙනෙක් බවට සංසාර්ත සත්‍යාව පත්කරවන්නේ ඉන්ද්‍රී අසම්වරය. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රීය අසම්වරය ඇතිවෙන්නට බලපාලතින ප්‍රධානම සාධකයක් තමයි ආහාරය විශේහිතයෙන ගිජුභාවය නිද ආහාරය කියල කියන්නේ ජීවිතය පවත්වාගෙන යන්නට සියලු සත්්‍යයන්ට මාවශ්‍ය කාරණාවක්නේ සබ්බේ සත්තා ආහාරට් එතිකගෙන සියලු සත්‍යයෝ ආහාරය පදනම් කරගෙන ජීවත්වෙනවා. එතකොට ඒ නැතුවත් බෑ. හැබැයි ඒ ආහාරය විෂයෙහි තන්හාවක් ඇලීමක් චන්දරාගයක් ඇති වුුණොත්. ඒ ආහාරිය විසයෙහි ඇතිවෙන ඒ චන්දරාගේ හේතු කරගෙන බුදුරජාණන් වහන්ේ දේශනාකනො පංචකාම ගුණයම වැඩෙනව කියල එකන්නේ ඇහැ කන නාසේ දිවකය කියන ඉන්ද්‍රියන් පහම සම්වර වෙනවා. අපික මුලිම සීපත් කලි ඉන්ද්‍රීය සම්වරයට හේතුවෙන සූත්‍රයක් කියලා දුරජාණන් වහන්ස දේශනා කරනවා ආහාරය කෙරෙහි ගිජුකම කාට හරි තියෙනවා නම් එයාගේ පංචකාම ගුණයම වැඩෙනවයි කියන මෙහෙමයි පින්ටතුන කේක් කෑල්ල කියන එක අපි ගමු යම් කිසි කෙනෙක් කේක් වලට ගිජුයි කිය අපි හිතුමු කේෙක් වලට අධිග ආශාවක් තියෙනවා කියලා තැම් බලන්න කේෑල් අපට පේනේ ඇහන් එතකොට කේක්ෑල්ලක් ඇහැට පේනකොට ඔන්න තියෙනවා ගැන චන්දරාගයක් ඇහැට පේනකොට ඊඟටක් අයිසිංක් චොකලට් කක් කියල ඇහෙනකොට කනහරහා චන්දරාගයන් ඒකට සබ්දට බැදෙනවා ඊළඟට අපිහිතමු කක් හදන තැනකින් හරි අන්ඩ වනොත් නැත්නම් කක් කොල සුවද පැතිෙන තැනක් තැනට ඉඩ වුණනොත් ඒඒක්වලින් පැතිරෙන සුවඳ නිසා නාසයෙන් බැදිිල යනවා කේක් වලට චන්දරාගේ ඒඟට අපිහිත්තුමු කේකෑල්ල කනු බව කරද්දි දිවට දැනෙන රස නිසා කේක් වලට චන්දරාගේ බැදරයනවා කෑල්ල කල්ලල්ල ඉන්න දුන්නුත් අයිසිං ඒකෑලක් චොකට කේ කෑල්ල අපිතු ක පන් හරි ල්න්ට දුන්න ෙකට චන්දරාගේ කුපති නැදකේ ෂ් පර්ෂකරීතු චදරාගේ පති පිනතුනි බලන්න එහෙනම් ආහාරය කියන්නේ පස්තැනකින් ඉන්ද්‍රීය පහ ඇහැකර නාසේ දිවකයි කල ඉන්ද්‍රීියන් පහම අලෝල බැදලගන්න පංචකාම ගුණේ වැඩිවෙන්නට හේතුන දහමක් තමයි මේ ආහාරය කළ කියන්නේ. ඊළඟට මොකද වෙන්නේ ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයින් ගත්ත, මේ ආහාරේතියන රූපය ශබ්දය ගන්ධය රසය ඉෂ්පර්සය ඊට පස්සම වෙන්නේ මනසින් කල්පනා කරකර නේ දේද අපි මෙහෙම ඉසින් ඒ කෑවා එදාි මෙහෙම කෑම කෑවා කියලා ඒ අත්දැකපු ආහාරවල තිබුණ රප සබ්ද ගන්ධ රසය ෂ්පාර්සාදිය මතක් කර කර මතක් කරර පසු කාලීනව සන්තෝෂය නොද නැද් ජනිත්ත ඇත්ක කියකි අපි මෙහෙම ගියා මෙහෙම කෑවා අරව තිබුණා මේ තිබුණ කියලා බලන්න මනසින් මතක් කර කරය කියන්න ඒක ඇසිස්සරහතියදදි හෙම් බැදිල කණින් බැදිල නාසෙන් බැඳල දිවෙන් බැදිල කයින් බැදල යනවා ඒ අපිත් අපි අනුබව කර ලවරුුණනාට පස්සේ නැවත කල්පනා කරකර මනසින් බැදෙනවා එතකොට මකක්ද වෙලා තියෙන්නේ සම්පූර්ණය මින්දිරි සම්වරය බිඳල ගිහිෙල්ලා දොරටු හයේම චන්දරගේ හට ගත්තර ආරය වෙනුවෙන් ආහාරේ රෝපය හේතු කරගෙන ආහාර ශබ්දේ හේතු කරගෙන ආරේ ගන්දේ හේතු කරගෙන ආහාරය රසේ හේතු කරගෙන ආරේ පහස හේතුකරගෙන සසා ආහාරය මතක් කිරීම හේතුකරගෙන බලන්න ඉන්ද්‍රිය අසම්වරයක් මැතිවෙලා. කීට අගිරි සූත්‍රයේ තුළ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ආහාරය තුළ ගොඩනගෙන ඉන්ද්‍රී අසම්වරය සම්පෝර්ණයම දුරු කරගනිමින් පනතුනි මනා සිහි නුවනින් ආහාර ගනිමින් බුද්ධ ශ්‍රාවකයකු නිර්වාන අවබෝධය කර යායුත්තයක සේද කියලයි. පින්නතුළ බුදුරජාණන් වහන්සමේ සූත්‍ර දේශනා ආරම්භයම සිහිපත් කරනවා අහංකෝ භික්කවේ අනඥත්‍රයව රත්ති භෝජනා බුංජාමි, අන්‍යත්‍රකෝ පනාහම් භික්කවේ රත්ති භෝජ, බුංජමානෝ අපා බාධතංච සංජානාමි අපපා තංක තංච ළඟට ලහුට්හා නංච බලංච පාස්සු විහාරංච කියලා තථගතයන් වහන්සේ දේශනා කරනව සාමින්හන්සේලාට පින්න තුන පින්නත් මහනෙනී මේ රාත්‍රී ආහාර ගැනීමෙන් වැල කෙන්න කියනවා මොකද මුල්ම කාලේ රාත්‍රී කාලෙත් පින්ඩපාතියම ගෙන් තියෙනවා. එම දවසක් රාත්‍රී කාලෙ පිණඩ පාතයද්දිී තර සාමීන් වහසේ නමක් හැන්දෑ කාලෙ ික් කඳුරත් වැටිල තිබලා ඉතින්ගේගේ ඉස්සර හටි ගිය වෙලා මොකද වෙලා තියෙන්නේ ඒ ගෙදර හිටපු කාන්තාවක් නොද ඉදුල් ව අතරානයකුත් විසකරලතිව මින් වහන්සේව නැවවිද එහෙම ප්‍රශ්නත් වෙලා තියනේ රාත්‍රී කාලේ හැන්දෑව පින්ඩපාති යෑම හේතු කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාත්‍රී භෝජනයෙන් වැළකිල සිටීම අපට විශාල නිසංසවාරයක් ගෙන දෙෙනවා. මොනවද යානිසංස අපපාබාධ තංච එක කියන්නේ ලෙඩ දුක් අඩු කෙනෙක් බාට පත්වෙනවා. ඊළඟ සේපත් කරනව පින්නතුනිි අප්පා තංක තංච කියන්නේ නිදුක් බවට දුක් අඩුුවන්න කායික දුක් අඩුවෙන්ඩ හේතුවෙනවා. ලහුට්හා නංච. ඒන්නේ මේ සැහල්ලූුවට හේතුවෙනවා කියනන්නේ දැපි පිණුතු නීමම හොඳට ඔය ආහාර ගත්තම ගරලඟටන ගංහෙම ඇවිදගන්න බෑන සමහරයට ලහු ට්ටානංච. දැඟර තියනන පින්නතුන ඔය අට්ටකතාවල තියෙනමව ආහාර ගත්තම පත්වෙන ආකාරය අනුව විග්‍රහකිරින් පහක්. එකක් තමයි ආහාර හත්තක. සමහරය පින්නතුනිි ආහාර ගත්තට පස්සේ ආහාර ගත්තට පස්සේ පින්නතුනි සමහරයගේ උදරය පිම්බිලා බොහෝ උහසුතා ඇති වෙනවා න්න ඒ වගේ අර ආහාර ගැනීම තුළ යම් කිසි කෙනෙගේ අත්පා හොළවගන්නටත් බැඩිතරන් අපහසුතාවවිකට පත්වනම් එයාලට න ආහාර හත්තක කියලා ඒලට අලන් සාටක සමහරයට ඇඳීවත්ත හිරවෙන්න පටන් ගන්නවා ආහාරට අදීග ගිජුව ආහාර ගත්තම එයාලටන අලන් සාටක කියලා පිසක්ඉන්නව පින්නතුනි තත්තා වට්ටක කියන්නේ සමහර ආහාරගත්ත මෙත්තනව වැටිෙනවා. සමහරුවයේ දරුව හමින්නවා දැන් සැටියවාඩිල හොදට අනබව කරල පිගානේ ඊටවාසේ භිගානත් අට ඩීපෝඩින්ට ලෙහේම මැලවෙනවා. මේේ දෙයාලට කියනවා තත්තා වට්ටගෙන ආර ගත්තම මෙත්තනව පෙරලෙනවා. ඊළඟට පින්නතුන්නේ කාක මාසක කියනවා සමහර ආහාර අරගන එතනව පින්නතුනී වැටුණට පස්සේ කෞඩන්ට ඇවිල්ල කපුටන් ඇල්ල උගුරේ කෑමරයි යන්න පුුවන් එච්චිරට මහරනු බව කරලා එතකොට ගෙන කාක මාසක කියලා ඊළඟට තියෙනවා බුද්ත වමිතක ගන සමහරය වමාර වමාරාපු කිිලිනවා එහෙම ඇත්ත නන ආහාරයෙහි ගිජුව කටයුතු කරන පස් දෙනෙත් තමයි මේ තියෙන්නේ සමහර අයට අත්තපය හොළවගන්න බැරුව ඉන්නවා ආහාර හත්තක සහරික අනේමගේ අතින් උත්සන්න අතින් අදන්න නැගිටවන කියලා ඉගැ අන්න වගේ ආහාරහත්තක කියන්නේ ආහාර ගත්තර පස්සේ මේ අතපය හොලෝ ගන්නත් බෑ හිටපුද නෙගිට ගන්න බෑ අලන් සාටක කියන්නේ වස්ත්‍ර පුුරුල් කන්නවා එච්චරට ආහාරරගෙන තත්තා වට්ටක කියන්නේ එතනව වැටනව පෙරලෙනවා කාක මාසක කියන්නේ කපුටන්ඩ කට ඇඩිල තිබොත් උගරෙන් කෑමරයි අන්න පුුවන් එච්චරට අනු බව කරලා බුද්ධ වමිතක කියන්නේ සමහරය උගුරට එන මටමටනුබව ක උගරට ද ආාපු ගලිනවා.ඒගැන ආහාර ගිජුව අනුභව කිරීම තුළ පින්නතුනි මෙන්න මේ වගේ තත්වයන්ට පත්්‍ර නමුත් දැන් බදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් රාත්‍රී භෝජනයෙන් වැලකුණාට පස්සේ ස්වාමීන් අහන්සේ රාත්‍රී භෝජනයෙන් වැලකෙනවගැන සාමාන්‍යයෙන් පැය දහටක් විර නිර ආහාරවෙතකට කට බුදුජාණන් වහන්සේ දේශනාක නවා අපපා බාධ තංචේ ගැන ආබා දඩුවෙනවා ලෙඩ දුක් කඩුවෙනවා ඒළඟට නිදුක් බවට දුක් අඩුවන්න හේතුවයෙනවාන්නේ දැන් අරකට්ටිය බලාන පේරලීලා මෙත ැගිට ගන්නපෙරු මහාදුකක්නේ නමුත් අපපා තංක තංච ගයැන ඒ වගේ දුක්නෑ නිදුක් බව ස්සල්ලක් කතා කල ෙදර ලහුට්ාන ය හරිම සැහැල්ලුයි අරකට්ටියය උදරේ ඇවස්ත්‍ර බුරුල් කරනවා ඒ කිසිම ගැටලුවක් නෑ බලංච ඊළඟට හොඳට පින්නතුනි කාය ශක්තිය වර්ධනය වෙනවා. පාසු විහාරංච ඊළඟට හරි පහසු විහරණයක් එ හොඳට වැඩ පල කරගෙන වත් පිළිවෙත් කරගෙන බොහෝම සැහැල්ලු කයිකින් ජීවත්තෙන්ට හේතුවෙනව කියනවා මේ රාත්‍රී ආහාරයෙන් වැලකීම පිණු අපේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ප්‍රධාන ලක්ෂණයත් තමයි ඕනම දෙේකින් ශ්‍රාවකයෙක් ඉවත් කරවන්නේ මුදවන්නේ තර්ජනය කලා නෙවේ. අනවශ්‍ය විදර පිඩතුනින් නීති දාලා බය කරලත් නෙේ තතාගතයන් වහන්සේගේ දහම්තුනි අපට ගන්නතින වටීනම දෙයක්තම ඒක දැ මේ රාත්‍රී භෝජනයෙන් මේ සංඝයා වහන්සල වලක්වන්න බලන බුදුරජාණන් වහන්සේ නි සන්සේ පෙන්නන්නේ පින්නත් මහනි මමත් මේ රාත්‍රී භෝජයෙන් වැලකිල ඉන්නේ ඔබහන්සේලාත් මේ රා්‍ර භෝජය වැලි හිටොත් ඒ එක ලෙඩදු කඩුවෙන් හේතුව වන්නේ කානි සංසය ඒළඟට මේ කායික දුක් නැතිවෙන්න හේතුවක්තවා නිසන්සයා හුට්ාංච කය ගුඩා සැහැල්ලුවේ වී තවත්තා නිසංසයක් බලංච හොන්දට කාය බලය ඇතිවේ හොන්දටත් පිළිවෙත් කරන්න සක්මන් කරන්න පරයන්කින්න. පාසු විහාරංච බොහෝම පහසු විහෙරණයකට තමාන්ටිදිරිපත්වෙන්ට පුළුව ඇතිකරගන්න පුළුවන්. බලන්න අපේ ජීවිතවල පින්නතුනි අන්නේ ගුණේ අපට ආදේශ කරගන්න පුළුවන් කියන්නේ. අපි අපේ ජීවිතවල තවත් කෙනෙකුට ඕ කරන්න එපා ඔක් කරන්න එපා කියලා කෑගහලා පින්නතනි අදෝනා තියෙනවට වඩා අපට පුළුවන්නම් ඒ වර දෙෙහි ආදීනව සහ වරදෙන් මිදීමේ යානිසන්සේ කරුණාවෙන් තේරුම්රල දෙ. ඒකත බුදුරජාණන් වහසේ ක්‍රමවේදය. බුදුරජාණන් වහසේ හැමතිස් සේම, ස්්‍රාවකයක වරදි මුදවගන්න එයාටඒ වරදිී භයානක්කම තේරුුණු කරලදීල වර්දය අත්මිදීමේ යානිසංසය පෙන්න්නනවා එතකොට මනස නිරායාසයෙන්ම ඒ අවවාදර කීකර වෙනවා. දැන් අපට මේ ලෝකි ගොඩාක්හය කීකරු කරගන්න ැරි පින්නතු අපි යාට සැරකරනවා තර්ජනය කරනවා අයි මේකොළුත් බලා ගෙනයිකෙල් එතකොට යාලගේ මනසත් මුරෝඩ වෙනවා එතකට අපට අවනද කරගන්න බ අපට පුළුවන්න්නන් කෙනෙක් වරදක් කරද්දි පවා එයාට වරදේ විපාකයක්ත් හොඳට තේරුම් කරල දීලා ඒ වරදෙන් අත්මවිදේ ආනිසංසයත් හොඳට තේරුම් කර දෙට එයාගේ මනස ස්වභභාවෙන් ඒ වරදත් මුදවන් වරදිින් අත්මි දෙන්නට නැවිෙන වෙතකොට කෑකෝ ගහල කරන්නගියත් එයා තවත්ත අපට රිදන්න මේ වරද කරන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතර දි මෙන්න මේ විදිර පින්නතුනි දේශනා කරනවා මේ වගේ ආනිසංසටිකත් තියෙන නිසා පින්නත්මහන්‍ය රාත්‍රී භෝජනයෙන් වලකින්ඩ කියලා. පස්සේ මෙන්න මේ කාරණාව අසා දැනගත්ත ස්වාමීන් වහන්සේලා මේ කීටාගරි සූත්‍රයේ තියෙනවා. අස්සජි පුනබ් සුක කියන. බුද්ධ කාලෙ හිටියා චබ්බග්ගිය කියලා. භික්‍ෂු කණ්ඩෑම් හයක් චර් කියන හය. මෙන්න මේ චබ්බගගිය කියන භික්ෂු කණ්ඩෑම් වල හිටපු. අස්සජි පුනබ්බ සුක කියන. මෙන්න මේ ශාමීන් වහන්සේලාට මේ බුදුරජාණන් වහන්සේ රාත්‍රී භෝජනයෙන් වලකින්න ඒක ආනි සංසතියනව කෙ ඉදිරිපත් කළ කාරණාවසිහිපත් කරන්න එදුුණා. එතකොට මොක දුනේ පින්න තුනි මේ අශසජි පුනබ් සුක ශමින්න් වහන්සල සිහිපත් කරනවා. ඔබහන්සල රාත්‍රී භෝජනයෙන් වැලකීම තුළ ආබාද අඩුවෙන් දුක්ව, ට සැහැල්ලුවෙන් කාය බලඇතිව පහසු විහරණය ජීවත්තවරනේ රාත්‍රී භෝජනයෙන් වැලකිලා ඉදි රාත්‍රී භෝජනය ගන්න අපිටත් එහෙමම ඒව තියනව කියලා මේ ස්වාමින්ාසල සිහිපත් කනවා. අර ස්වාමින්ාන්සල සිහිපත් කලාම රාත්‍රී භෝජනයෙන් වැලකුණාම මෙහෙම මෙහෙම මානිසංස තියනව කියලා මේ අස්සජ පුනබ්බසුකන වාමින්ාසල දනම් කියයනවා නෑ රාත්‍රී ආහාර ගන්න අපිටත් ඔයටික තියෙනවා. අපිටත් ආබාදඩුයි. අපටත් නිදුක් භවතියනවා අපටස් සැහැල්ලුයි හොඳර රයාාත්‍රිය හාරගත්තම කායශක්තිය ඇතියෙනවා අපිත් පහසු විහරණයෙන් ඉන්න කියලා. ඉතින් මේ කාරණවිට පස්සේ බදුරජාණන් වහන්සේ දරගන්නවා. බුදුරජාණන් වහන්සේ දැනගෙන පින්නතුන බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සාමින් වහන්සරට සිහිපත් කරන පින්නතුන පින්නත් මහනිනී. ඔබලාට කියල තියෙනවද දේශනා කරන තියෙනවද මේ ලෝකේ සැපවිඳීම තුළම. අකුසල් පිරිහිලා කුසල් දහම් උපදිනව කියලා. සැපවිඳීම තුළම, අකුසල් දුරුවෙලා කුසල් දහම් වැඩෙනවකල උද උගන්නල තියද. දුක්විඳීවම තුළම, අකුසල් පිරිහිලා කුසල් වැඩනව කියලා උගන්නල තියද. උපේක්ෂාවේදනාව විඳීම තුළම අකුසල් දුරුවෙලා කුසල් වැඩනව කිය උගන්නල තියෙනෝද කියලා හනවා දැම්මි සාමීන් වහන්සල සිහිපත් කරේ අපි රෑට වලඳනවා ඔබහන්සල රෑට වලඳන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරයට නමුත් අපි රෑට වලද අපි මේ සැපන් ඉන්නේ ඒකනෙද ඉදිරිපත් කළේ ක බුදුජාණන් වහන්සේ පත් කන්නව හරි සැපෙන් ඉඳීම තුළම අකුසල් දුරුවවෙලා කුසල් උපදිනවද එහෙමනතා දුක්වේදනාව තුළ වාසයකිරීම තුළම අකුසල් දුරුවෙලා කුසල් උපදිනවද උපේක්ෂ වේදනාව තුළම ජීවත් වෙලා අකුසල් දුරුවෙනවද කුසල් උපදිනවද ුදුජාණන් වහස සන්න මුොකද මේ සාමින්නාදර සේපත් කළ මේ ආහාර ගැනීම තුළ රාත්‍රී කාලෙත් අපි සැපෙන් ඉන්නවා කියලා. ඒක මේ බුදුරජාණන් වහන්සීම සන්නේ හරි සැපෙන් ඉඳීම තුළම අකුසල් දුරුවවෙල කුසල් උපදිනවද. ඊට පස්සේ බුදුරජාණන් වහන්ේ දේශනා කරන පින්නතුනිි මේ ලෝකයේ ඇතැම් සුකවේදනා තියෙනවා. ඇතැම් සුකවේදනා තියනවා ඒ සුකවේදනා තුළ, කුසල් පිරිහෙනවා අකුසල් වැඩෙනවා පිළිතු අපි දන්නන අප ජීවිතව අපි අද්දකිනවා වේදන තුනක්. එකක් සුකවේදනාව අනි දුක්වේදනාව තුන්වෙ මැදිහත් වේදනාව හැමනත උපේක්ෂ වේදනාව. දැම් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ලෝකයේ ලෝක සත්ත්යෝ අත්දකින ඇතැම් සුකවේදනා තියෙනවා ඒ ඇතැම් සුකවේදනා තුළ කුසලය පිරිහෙනවා. අකුසල් වැඩෙනවා ඒ මොනුව තුළද බලන්න පින්න තුන යම් කිසිගෙන පංචකා මැසුරු කරනව නම් පංචකාමය තුළ සැපය ලබනව නම් බුදුරජාණන් වවාස දේශනා කරනවා කුසල් පිරිහෙනවා දැි මෙහිිත්තු උන්න යම් කිසි කෙනෙක් ඔන්න ධර්මස්ශ්‍රවනය කරලා යම් කිසිවිතික බණ භාවනා කරල ඔන්න කුසලි හිතක් ඇතිව ජීවත්වෙනවා කුසල හිතක් ඇතුව ජීවත්වෙන මෙන්න මෙහා ගේී සින්දුවහන්න පෙළබෙනවා. පංචකාම බුක්තියට යොමු වෙනවා. ඊළඟට විවීද නැටුම් ගැවුම් මාදිය අහන්න දකින්න පෙළබෙනවා. ඊළඟට රස මුසුවලුවලට ගිජෝ කටුතු කරනවා. ඒ වගේ යම් කිසි කෙනෙකම්. රූප සබ්ද ගන්ධ රස ස්පර්සාදී පංචකාම තුලින්ම සතුර ලබන්න පෙළබෙනව කියෙ හිතමු ධර්මය තුළි හිටපු කෙනෙක් ධර්මය තුළින් දලා කුසලය වර්ධනය කරගත්ත කෙනෙක් ඔන්න වැටනවා පංචකාමය අනු භව කරන පංචකාමය තුළින්ම සතුට උපදවා ගන්න මාර්ගයකට. නෙ කාමුසක් සෝකාල්ලිකානු යෝගෙට වැටන කෙෙතමු එතකොට මොකද වෙන්නේ. ර හදාගත්ත කුසලය පිරිහිළයනවා. සැපෑ තියෙනවා පංචකාම තුළ සැපෑ ඇතියෙනවා තමයි හැබැයි තිබුණු කුසලය මොකද වෙන්නේ පිරිහිල යනවා ඊළඟට නූපන් අකුසල් ඒ රූප දකින්න දකින්න ශබ් දහන් අහන්න ගන්ධ විඳින්ඩ විඳින් රස ලබන්න ලබන්න පහස විින්ඩ විදිින්ඩ මොකද වෙන්නේ නූපන් අකුසල් උපදිනවා එහම් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මේ ලෝකයේ පින්න්න තුනි සුකවේදනා සැපවේදනා කියල දෙයක් තියෙනවා ඒ සැපවේදනා පංචකාම ඇසුරු කරගෙන උපදන සැපවේදනාවක් නම් තියෙන කුසලයක් පිරිහෙනවා නෝපන්න කුසල් උපදිෙනවා ඒලට බුදුරජාණන් වහන්ේ දේශනා කරනෝ මේ ලෝකේතුන ඇතාම් සුකවේදනා තව සුකවේදනා තියෙනවා ඒ සුකවේදනා තුළ නෝපංකුසල් උපදිනවා ඉපදනු අකුසල් පිරිහෙන පින්නතුන හමත ඉපදුුණු අකුසල් ප්‍රහණය වෙනවා දහරණයක් වශයෙන් පිතුම යම් කිසි කෙනෙක් ගිහි ජීවිතය අතහැරලා පැවිදි ජීවිතයට එනවා එක නෙක් කම්මයක් ගිහි ජීවිතය අතහරලා පැවිදි ජීවිතය නවා ඒ ගිහි ජීවිතය අතහරල පැවිදි ජීවිතයට එන කෙනා එන කෙනාට පින්න තුනි සැපයක් තියෙනවාන පැවිදි සැපය කියන්න ඒකට හැබැයිඒ පැවිදි සුකය තුළ පබ්බජා සකෙවත් පැවිදි සැපේ තුළ මොනව දුපදින්නේ. කුසල් උපදින්නේ භාවනා කරනවා වත් පිළිවෙත් කරනවා පින්කම් කරනවා බලන්න පැවිදිවීම තුළත් එහම තන් ගිහිජීවිතය අතැහැරීම තුළ ඒ නෙක්කම්මේ තුළත් පැවිදි ජීවිතය සැපයක්ත්තියනවා පැවිදි සුකයක් තියනවා හැබැයි ඒ පැවිදි සුකේ තුළ නෝපන් කුසල් උපදිනවා. උපන් අකුසලයක් තිබ් නන් ඒක පිරිිහිල යනවා හැබෑර. ස්සල්ලම කතා කළේ පංච කාමයන් තුළ යම් කිසිගෙන සැපලබ්ඩ ගියොත් හදාගත්ත කුසලයත් පිරිහිලා නැති අකුසලුත් උපදිනවා ඒලට බුදුරජාණන් වහන්ේ දේශනා කන ඇතැම් දුක්වේදනා තියෙනවා ඒ ඇතැම් දුක්වේදනා තුලත් මොකද වෙන්නේ තියන කුසල් පිරිහලා නැති අකුසල් උපදින්න පටන් ගන්නවා තියෙන කුසල් පිරිහිලා නැති අ කුසල් වැඩිෙන පටන්ග අපි මෙහමත් ඔන්න යාම් කිසිගෙනෙක් පංචකාමයන් තුළින් සතුටු වෙන්න පෙළබෙනවා. ඒ පංචකාමයන් තුළින් සතුටුවෙන් උත්සාහ කරන කෙනාට එයා ආසකරන පංචකාමයක් අහිමියුණුත් එය ආසගන පංචකාමයක් නැසිල ගියොත් තමන් ආසගන පංචකාමයක් වෙන කෙනෙක් අයිති කර ගත්තොත්. මෙයාට ඇතින සැපත් දුකක්ද මෙයාට ඇති මහා දුක්වේදනාවක් ඒ දුක්වේදනාව තුළ මුකද වෙන්නේ. බුණනම් යම් කුසලයක් අර දුක්වේදනාව නිසාමකති ව කුසලය පිරිහිලයනවා ඒවගේමයිලගේ දුක්වේදනා තුළම වාසය කරද්දී මෙයාගේ දුක්වේදනාවේ බැහැගන්නවා ගැටීම ඒකයන්නේ තරහව එෙන අකුසල් වැඩිවෙන්න පටන්ගන්නවා ඒලටු බුදුරජාණන් වහන්ේ දේශනාකන් හැබැයි ඇතැම් දුක්වේදනා තියෙනවා ඒ දුක්වේදනා තුළ පින්නතුන කුසල් වර්ධනයක් වෙනවා ඒවගේම දේශනා කරනවා පින්නතුනි අකුසල් පිරිහෙනවා සමහර දුකේදනාතුන ඒ දුක්වේදනා තුළ දැ පිස්සල්ල කතා කළේ අර පංචකාමයන් අත්දකින කෙන ඒ පංචකාමය අහි වීමවිතුලළ දුක්ේදනාවක් ලබනවා දුක්කේදන තුළ යට යනකුසලෙත් අහිමවෙල නති අ කකුසල් බදදිවාන තරම දැන් මෙතර දේශනා කරනේ ඇතැම් දුක්වේදනා තියෙනවා ඒ දුක්වේදනාවල නූ පංකුසල් උපදිනවා විතරන්නවෙේ තියෙන කුසල් පිරිහෙනවා. පැවිද්ධටාවූ භික්‍ෂූන් වහන්ශනමක් හිත සමාධිකත කරගන්න වීරය වඩනවා. එක දුකක් නත කොන්ද කෙලින් තියාගෙන ඉන්ඩෝ නෑ පැත් දෙකක් ඉන්ඩෝනය සක් මංකර් ෝන හෙල්ලෙන් නැති වින්්ඩෝනෑ ඒ වගේ මේ භාවනා කරන්න වීර වඩනුව කියෙනෙ එක දුකක් තියෙනවනේ හැබැයි ඒ දුකතුල මොනෝ දුපදි සමාධි කුසල් උපදිනවා විදර්ශනා ඥානකන කුසල උපදවා බලන්න එනන් මේ ලෝක යම්යම් දුක්වේදනා තියනවයි දුක්වේදනා පංචකාමසරු කරගෙන් උපදන දුක්වේදනා ඒවතුළ තියන කුසලෙත් පිරිහිලා නැති කුසලුත් උපදිනව හැබැයි මේ නෙක්කම්මයට බරවුණු නෙක්කම් සිත එහෙටතා නෙක්කම්යට බරවුණු දැ උදාහරණන එකගතොත් පැවැදි ජීවිතය ඇතු යම්කිසිී භික්ෂුවක් සමතයක් විපස්සනාව වර්ධනය කරගන්න දුකසේ වීර වැඩුවත් ඒ දුකසේ වඩන වීර තුළයාට නෝපංකුසල් උපදිනවා ඉපදුනාවක් අකුසල් ප්‍රහාණය වෙනවා ඊළඟට දේශනා කරන පින්නතුනි ඇත්තැම් උපේක්ෂ වේදනා තුළත් කුසලයන් තියෙන කුසල් පිරිහෙනවා නැති අකුසල් උපදිනවා. සමහර උපේක්ෂාවේදනත් තියන උපේක්ෂ වේදනා තුළ යුසල් පිරිහෙනවා දැව්දාහරණකතද උපේක්ෂා වේදනාව කියනක යමෙක්ගෙහිතේ පහළුනාට පස්සේ කෙනෙක්කේ උපාග උපේක්ෂා වේදනාවට මුලාාවෙන්ඩ පුළුවන් එමත උපේක්ෂා වේදනාවේ මැදහත් වේදනාව අවිද්‍යා බැසගණ්ඩ පුළුවන් එතකොට තිබුණ කුසලය පිරිහන්්ඩක හේතුවක් වෙනවා නැති කුසල් උපදින්ඩේ එක හේතුවක් වෙනවා පිදන්නට පිතිර දැන් වේදනාව කියන එකත් වද උපේක්ෂා වේදන මැදහත් වේදනාව කියන එකත් අපි දන්නවා අනිත්‍ය ස්වභායට පත්වෙනවා අනිත්‍ය දුක් කනාත්ම ධර්මයක් කියලා හැබැයි මේලෝක යම් කිසි කෙනෙක් උපේක්ෂා වේදනාව තුළ මුලාවුුණොත්ඒ උපේක්ෂා වේදනාව අනිත්‍ය දුක් කනාත්මාධ වශයෙන් දැක්ක නැත් ම් අන්න එයා ඒ උපේක්ෂා වේදනාව තුළ මෝහයෙන් බැසගත්තොත් නැති අකුසල් උපදිනවා තිබුණානම් යකුසලක එක ඉියන්න හේවවා ඊළඟට දේශනා කරන්න ඇත්තැම් උපේක්ෂා වේදනා්‍යනය උපේක්ෂා තුළ කුසලය වැඩේෙනවා අකුසල් පිරිහෙනවා පැවිද්ධටාව භික්ෂුවක් හතරණ දිහානයට පත්තියම කියන්නේ ප්‍රබල උපේක්ෂාවකට හිත පත්වෙනවාන නැත්ති කුසල් ලිපඳනාා ඊළඟට තිබුණ හවුයම් අකුසලය තිබබද ඒවා දුරවල යනවා ති මෙහම දේශනා කළේ ඇයි අස්සජී පුනබ්බ සුකට ඇයි හෙම දේශනා කළේ අස්සජි පුනබ්බසුක බුදුරජාණන් වහන් සිදිරිපත් කළ කාරණයට ප්‍රතිවුරුද්ධ කාරණාවක් ඉදිරිපත් කළලා මොකක්ද බදුරජාණන් වහන් සිදිරිපත් කළේ රාත්‍රී භෝජනයෙන් වැලඳීමම තුළ නිදුක් බව නීරෝගී බව පහසුව පහසු විහරණය සැහැල්ලු බව ආදී මේ බොහෝ ආනිසන් සැලැබෙනව කියලා. රාත්‍රී භෝජනයෙන් වැලකියව තුළ හැබැයි. අස්සජි පුන අබ්බසුක කියනවා අපි රෑටත් වලඳලා ඉති සැපෙන් ඉන්නවනේ. එතකොට ඇෑ බුදුරජාණන් වහන්ේ දේශනා කළේ මේ ලෝක ජීවත්වෙන කොට අත්දකින හැම සැපයත් තුම හැම දුකත් තුළම හැම පේක්ෂාවත් තුළම මේ කුසල් ඉපදිල අකුසල් පිරිහෙනව කල හිතන් දෙපා. නද එහම එහෙම සිද්ධවෙෙන නෑ? කියලා බදුරජාණ වහන්සේ විග්‍රහ කන්නවා මෙන්න මේ ආකාරයට සමහර සුකවේදනා තුළ තියෙනකුසල් පිරිහළ නැති අකුසල් උපදිනවා සමහර සුකවේදනා තුළ නැති කුසල් ලිපදිල තියෙනකුසල් පිහිහෙනවා සමහර දුක්වේදනා තුළ තියෙනකුසල් පිරිහළ නැති අකුසල් උපතිෙනවා සමහර දුක්වේදනා තුළ නැති කුසල් ලිපිදල තියෙනකුසල් දුරුවෙනවා සමහර උපේක්ෂාවේදනා තුළ තිය කුසල් පිරිහිල නැති අකුසල්ල පුදිනවා සමහර පේක්ෂාවේදනාවල නැති කුසල් ලපදිලා තියන අකුසල් ප්‍රහානය වෙනව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්නතුන දේශනා කරනවා පවත් මහනෙන ඊළඟට මේ ලෝකයේ මේ බුද්ධ සාසන වාසය කරන හැම භික්‍ෂුවක්ම අප්‍රමාද වෙලා කටයුතු කළ යුතුයැයි තමන් වහන්සේ නොපවසන බවස හිපත් කරනවා. මේ බුද්ධ ශාසන ඉන්න හැම භික්ෂූන් වහන්සේ නමක්ම අප්‍රමාදී විය යුතුයි. ප්‍රමාද නොවිය යුතුයි කියලා අනුශාසනා කරන්න නෑ කියනවා. සමහර අය අප්‍රමාදීව කටයුතු කරන්නඩෝ නෑ සමහර අයට එහෙම අප්‍රමාදයක් කියල දෙයක් අවශ්‍ය නෑ එයාලයාලගේ වැඩ සියල්ලම අවසං. කරලා තියෙන්නේෙ කෙල සිහිපත් කන විතරම අප්‍රමාදය කෙළ කියන්නේ පින්නතුනි සාාසනටාවට පස්ස නැත්තම්ේ ශාසන ධර්මය පුරුදු පුහුණු කරද්දි අප්‍රමාදය කියන්නේ සතිය කියන කාරණාව යනි සිහිය කියන එක දැ සාමාන්‍යයෙන් ගත්තර පස්සේ අපට එෙදරිදා ජීවිතේ බොහෝසයෙන් උපකාරවෙන දෙයක් තමා මේ සිහිය කියන කාරණාව එද්‍රෙදා ජීවිතයේ සිහිය ැනම් අපට බොහෝ දේවල් කරගණඩ බැරුණු සාමාන්‍ය සිහිය ගත්තොත්හේම ගැන්නේ අපිතුම දැන් මේසේවුඩ යතුර තිබ්බ නම් සිහිය නැතිගෙනට මේසවුඩ යතුර තිබ්බා කෙලවත් මතක් කරගඩ බෑ සිහිය දුබලතාවයක් ඒවගේ පින්නතුනි සමහර ඉන්නවා උදේශන ගත්ත ආහාරවේල මතක් කරග්ඩ බෑ දහවල ත් හරවෙ මතක්කර ගන්න බෑ උදේ ගත්තේ මොනවදකිල් හු පසේල්පනා කකන මතක් වෙනගෙන ගන සිහිය කියල කියන්න එක පැත්තකින් මත්තකය ඇති කරගන්නට උපකාරවන චෛතසික ධර්මයක්. සාමාන්‍ය ලෝකයේ සිහිය කියල ගත්තට පස්සේ අපට බොහෝ දේවල් මතක් කර ගන්නට සිහියඋපතින තු ගන්නේ සිහියවත් සමහරයට නැහැ ඉතින් වයිසට යනකොටත් සමහරයට මොකද වෙන්නේ සි නැති වෙනවා බැැ මෙතර නම් මේ සිහිය කියල දේශනා කරන්න ේ දුනේ කය පිළිබඳ ඇතිකරගන්න සිහිය වේදනා පිළිබඳ ඇතිකරගන්න සිහිය හිත් පිළිබඳ ඇතිකරගන්න සිහිය ධර්මයන් පිළිබඳ වැතිකරගන්න සිහිය මෙතර අප්‍රමාදය කළ කියන්නේ ගන්නේ අපේ පිණතුම් අහලතුනට බුදුරජාණන් වහන්සේ අර සකුණන්ගී ක සූත්‍රයක් ඉදිරිපත් කළලා සකුුණන්ගීගෙන සූත්‍රය තුළ පිින්ඳතුට අඩංවෙලා තියෙන්නේ පිය උරුමය තුළ වාසය කිරීම කියලා පිය උරුමය කළ බුදුරජාණන් වහන්සේතර දේශනා කළේ සතිය කියන කාරණාව ගෙන සතියහෙවත් සිහිය තමයි තතාගතයන් වහන්සේගෙන් අපට ලැබුණු උරුමය ඒ සතිය තුළේ සිහිය තුළ වාසය කරද්දී මාරයාට අපට කරදරයක් කරන්න බෑ බලපෑමක් කරන්න බෑ ලේශ මාරවේවා මුෘත්‍ය මාරවේවා මේ කිසිම මාරයකුට අපට කරදරයක් කරන්න ව අපි කය තුළ සිහියෙන් ජීවත්වනව නම්. ේදනනාතුරල සිහියෙන් ජීවතවන ොනන්ම් හිත තුළ සිහියෙන් ජීවත්තන ොන ධර්මය තුළ ධර්මයන් තුළ සිහියෙන් ජීවත්තනව නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට පස් ගොඩැල්ලක් යට ඉන්න කියපු කිරිල්ලියයක් පුංචි පැටියෙක් ගුරුලු පැටියෙක් තුමා කිය නවා පස් ගොඩල්ල යටඉන්න කියලා අනතුරග ටත්තෙන්ට පුළුවන් එලියෙට ගියොත් කියනමුත් මෙයා මොකද කරන්නේ පස් ගොඩැල්ල යට ඉන්නතුව මෙයා පස් ගොඩල්ල උඩුට වෙලායින්නවා. පස්ගොඩල් උඩට වෙලා අද්‍යමකොද වෙන්න උුස්සක්ඇවල මෙයා වර්ගෙන යනවා අරගෙන යනකොට මෙයා කියනවා තාත්තාගේ උරුමයහි. තාත්තාගේ උරුමයේ මම හිටියනෑ ඒකයි ඔහේ මාව අල්ලගත්ත කියලා. මොද තාත්තග උරුමේ තමයි තාත්තක පස් ගොඩැල්ල යට ඉන්න කියලා. ඉති මෙයා තාත්ක උරුමයෙන් පිට පැන්න. ඒ නිසා උකුස්සෙකුට අහුුවෙන ගිය. අන්නේ වගේ පින් අහුන අන්නේ වගේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිය උරුමයක් විදිට අපට ඉදිරිපත් කරල තින තතා ගත බුදුපියාණන් වහන්සේ උරුමයක් පිටට අපට දීල තියෙන්නේ කය පිළිබඳ සිහිය තුළ වාසය කරන්න. වේදනා පිළිබඳ සිිය තුළ වාසය කරන ද උදදාහරණගත් තො කය පිළිබඳ සිහියන් වාසයක නො කියන්නේ. ආනාපානය පිළිබඳ සතිමත්ව වාසය කරනවා යම් කිසිගෙනෙක් දවස්ක්‍රීවිනාරිි දහයගානය හරි ආනාපානයේ හිත පිහිටවන් උත්සා කරනව නම් එයා පිය උරුමේ තුළ වාසය කරන්න වැෑයම් කරන ශ්‍රාවකයක්. යම් කිසිගෙනෙක් අපි හිතවම් පින්නතුනිි ඉරියව් පැවැත්ම තුළ සිහිය පවත්වනව නම් ඇවිද ඇවිදෙන යන ඉරියව්ව තුළ සිහ පවත්වනවා ඉ වාඩිවෙලෙන් නිරියවතුර සිහ පවත්තනවා හිටගෙන නිරියවතුර සිහය පවත්තනවා ඇලවෙලා ඉන් නිරියවුදුර සිහය පවත්වනවා අන්නේ තමන්ගේ ඉඩියව් පිළිබඳ සිහිය පැවැත්වීම බුදුරජාණන් වහන්සේගේ උරුමේ තුළ වාසයකිරීමක්. ඉතින් ගොඩාක්කය වාසය කරන්නේ කොහෙද ගොඩාක් ඇයට සිහිය තියෙන පංචකාමයන් පිළිබඳ වැන කය ඉස්සර රටයනවද පස්සට යනද කය වාඩිල තිය නද නැගටල තියනවද ඇලවෙල තියනොගක ගොඩාකයට එහම අවධානයක් නෑ අර මේ කරන්නම් වාලේ ඒටික වෙනවා හිත හැව තිස්සේම් තියන ප්‍රියමනාපරූපයක ප්‍රියමනාප ශබ්දයක ප්‍රියමනාප ගන්දයක ප්‍රියමනප රස්සක ප්‍රියමනප පහසක ප්‍රියමනාප ආදරක මනස කය ඇසුරු කරගත්ත මනසින් ඇවිදින අපි මොකද කරන්නේ කොහේ දෝතින රූප සබ්ද ගන්ධ ර සිච් පර්ස ආදරයන් ගොඩක් කස්සේ අරමුණ වෙී අරමුණු වෙවිී ඒ ඔස්සේ මකොද කරන්නේ අසිහියෙන් වාසය කරන්නවා එතකොට හරියට අර පසුකු ඩැල්ලි උඩ ඉන්න මේ වටුගුරුලු පැටිය වගේ එ මාරයාගේ ශේෂත්‍රේතු ලපේතුට වාසය කරන්නේ රප ශබ්ද ගන්දරශේෂ්පාර් සාදරයාදී පංචකාමාදී ඔස්සේ මෙ හිත දුවනව නම් ඒ මාරයාගේ ශේෂත්‍රය බැයි කෙනනෙක් එහෙම නැත්තුව ආනාපානය තුළ සිහ පවත්වනව නම් අන්න පියවුරුමය සුරක්ෂිතයි. ඉන්දුරුවන් පිරියව පැවැත්ම තුළ සිහ පවත්වනො නම් අන්න එයා සුරක්ෂිතයි. ඒ වගේ පින්නතුන අපි හිතමූ අසුභ භාවාව තුළ සිහිය පවත්වනව නම් අන්න එයාගේ රැකරණයා පියවුරුමය තුළ සකස්කරගෙන ඒ වගේ පිළතුනි කය පිළි බඳව සිහියෙන් වාසේ කරන්න කමටහන්දා හත රද්දීල තියෙනවා ඒවා තුළ සිහියෙන් හිටිනැත්තම් පිනති අපි මැරෙන්න්නෙත් අසිහයෙන් අපි මෙහෙම මේ ලෝකී හිටියට පින්නතුනි අප ඔබ පැහැම දෙනාටම දවසක් වෙනවා උඩු බැලි අතට අසනීප වෙලා ගිලම් වෙලා ගෙදර ඉන්න දවසක් ගෙදර අපි දවසක හෙරවුණාට පස්සේ ගෙදර කාමරයේක හෙරවුුණාට පස්සේ ආය පිඩතුන අපිට වත්්‍යපිටිය ඇවිදින්ඩවත් මේ ලෝකයේ ගමම් බිමයි යන්නවත් මුකූත්ම බැරි වෙනවා එදක් අත් කහුල් කප දාලාගේතුකොටන් ගෙදරීම ඉඩෙනවා ගෙදර මරේකට අපට මේ ඉදිී අවරුදු විශස තිහ ඇතුරත එහම වඩ පුළුවන් එහෙම වෙන ස්වභාවයක් තියනවාන ගෙදරම කාමරේකට තමන් සීම වෙනවා ක දැ කොච්චර වැඩ කරනවද දැ කොච්චර යුතු කම් කරනවද කොච්චර ැදිෙනවද. ඉ එහෙම කඩියාවගේ දුවන පණන ජීවිතයේ අඩි තුනක් දිග පල ලඩි හයක් දිග ලී ඇඳක හරි යකට ඇඳක හරි ගෙදරම කාමරේක තනිවෙන සිද්දු ොත්මකොද වෙන්නේ. නේද ඒ තමන්ගේ මය වතුරක ගෙනත් දෙනවා තේ ටික ගෙනත් දෙනවා කෑම් ඩික ගෙනත් දෙනවා ං අස්න්නවා තමගුඩ බැරිිතන ඇද න්ඩෝන නවාවන්ඩෝන මූුණ හද වන්ඩෝඩ ත්මද වන්්ඩෝන අපටහෙම දවසක්ඉන්න පුළුවන් අපි වර්තමානයේ කය පිළිබඳව වේදන පිළිබඳ සිත් පිබඳව දධනුව පිළිබඳ සිහ පැත්ව ැතමකද වෙන්නේ ඇඳේ වැටු ගමන් අසිහගෙන් ජීවත්වෙන්න්නේට පස්සේ මොකද සිද්ධට මූුණ දෙන හයිියනෑ ඉ පස්ස ඇඳදේ හිටපු අපි ඉස්සේ අපි අරගෙන යනව කොහාටද ආරෝග ශාලාකට අරගෙනයයි එතකොට අපට ඇද සීමාවත් නෑ දැම් මගේ කියන කෝපපේ මගේ පිගාන මගේ කාමරේ මගේ අල්මාරය මේ ඔක්කෝමද හීනයක් නැ ස්පරිතාලය ඉදි ස්පිරිතා මොද වෙෙන ස්පිතාල තු උඩු ැල අතරඉන්ද වෙන පිතා ලඩු බැල දරද දකු පැත්ත ලද ලෙක් වන් පැත්ත බල ලෙක් එන්නත් වයිදදුර වන්නෙත් නස් නොල එන්නෙත්ත ටැඩ මහතරු. බෙහෙත්‍රොලි තල්ලු කරන් යනවා මැරුණ අය රෙදිවලින් හල තල්ලු කරෙන යනවා බීීබී ලා සද්දය එන උපකරණ වටේටම තියලා සේලායින් දාලා ඊළඟට කෑම බට දාලා ඊළඟට මළමුතරට වෙනම මළුවෙල්ලලා ස්පරිතාලට හිල තියෙන අපි වගේ මේ හොඳට හිටපු තමයි ස්පරිතාාල දැගන්නේ සැරසැර යිICූය කරගෙන යනවා පහුගේනවා ඉන්ජෙක්ෂන් අරගෙන එනවා කඩියක්කත් කනවට අක්කමැති අපි කූබියෙක් විදිනොට අක්මැති අපි ඉට බන්ඳන් කිටිකක් වැටෙනවටක් මැති අප නතර ඉජෙක්න් කට උදෙත් විල ේර යනවා වල් වෙල්ලත් ර්ග නවා රෑඇවිල්ලත්තර්ග යනවා අත් ඉදි වෙනවන්තිමට අත් ඉදි වෙනවා තින්නිට පස්සේ උඩු ැල අතරෙදි ධඩිය දානවා එතකොට ඇඳතුවාල එන්න පටන්ගන්නවා ඇඳතුවාල ආවට පස්සේ දියපොක් කලලාන් වගේ දියපොක්කල පැලෙනවා සින්න බෑ ගිනහම් වෙනවා දන්නල්ලනවා ඊට පස්සේ ඇඳේම තියලා මොකද කරන්නේ වාඩිකරවලා රෙදි කෑලොලින් ඇඟ පිහිනවා නාවඩ බෑනි තෙතමාත්තු කරකට තෙත මාත්තු කර ඇඟ පිහිනවා පිරි මොනව වේද අපට දාට වේල පහින් මේ කය පිළිබඳ සි වේදනා පිළඳ සි හිත පිළිබඳ සිහිය ධර්ම පිළිබඳ සිහය ගෙන සත්‍ර සතිපට්ටානය පුරුදු නොකොළොත් එදාට කර කියයා ගඩ දෙයක් නෑ ඒ දේට මූුණ දෙන්ට බැරි වෙනවා. ඊඩවස මොකද දෙවෙන්න ඕන්න ටිේන්ටිග ටිේන්ටි ැන්නනටන් ගන්න මේ ලෝකය පේන එක අඩුවෙනවා කියලා. රියට දැඩි ඉරුශ්මයක ඉඳල කෙනෙක් ගෙට ඇතුළ වුණු ගමම් නිලංකාරවෙන්න යන්නගේ ඇස් නිලංකාරයනෝ මරනාසන්න වෙද්ද. පෙනීම ටිකටි ඩුවෙනවා. ඊලට සීතල ප්‍රදේශයක කන්දක් නගෙනකොට කං අගුල් වැටනුවගේ කංගෙහි මඩුවෙන පටන්ගන්නවා. ඊළඟට කොරෝන හැදුනම ගඳ සූද රස දැනෙන්න වගේ නාසේට දිවට කිසි අම්ම රහත් දැනෙන්නේ. ද මේ සක්‍රීියව තිබුණු ඇහැකණ නාසය දිව අක්‍රීිය වෙන්න පටන් අරගෙන පේනෑ ඇහෙන්නෑ දැරෙන. ඊලට නින් දෙෙන් නැගෙටිද්දී තක් කිරි වැටිල තිබුනම අපි දන්නෝ ඒක අපට උත්සගන්නත් බෑ. මරනාසන්න මහොතිමුළු කයම දැනෙන්නේ හෙරි වැටිල වගේ. කෙහෙල් කොටයක් වගේ. බරට දැන අතක් උස්සගන්න බෑ ගිල්ලක් උත්සගන්න බෑ පෙරලෙන්ඩ බ නේවගේ බොහෝම කේදනී එරෙනමක් අත්්දකිද්දී සිහිය පුරදු කල්ල තිබ නැත් අම් මොකොද වෙන්නේ අසිහෙන් අපට ඒට මූුණ දෙෙන්ඩ වෙන්නේ ගැන ඒට මූන දෙඩ බෑනේ මනස වික්ෂිප්ත වෙනවා මනසන කම්පිනදර විකාර වෙන්න පුළුවන් කියව කියවින්ද පුළුවන් ඇැබැයි යම් කිසිගෙනෙක් වේල පහිම්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අප්‍රමාදය කියන සතිය සති ගැන සිහය කය පිල්ිබඳ සිහිය වේදනා පිබඳ සිහ සිත පිබඳ ස ධර්ම පිළිබඳ සිහිය පුරුදු පුහුණු කලා නම් කල්්‍යාන මිත්‍රාශරයෙන් ධර්මස්ශ්‍රවණය තුළින් අන්නයා අර මරණ මංචකයේ දිවත් අසිහියකට පත්තෙනෑ සිහියෙන් සතතිමත්තේ හැම දේම නිරීක්‍ෂණය කරට වාසය කරනවා එයාටේ හැම දෑම විදර්සනාම තම. ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවසාන වශයෙන් මේ විදියට මෙන්න මේ ශාසනය තුළ පින්නතුට මෙන්න මේ ශාසනය තුළඉන්නවා අප්‍රමාදීව කටයුතු කළයුතු අයත් අප්‍රමාදීව කටයුතු නොකොළයුතු අයත් කියලා එතන අප්‍රමාදීව කටයුතු නොකළුතුන් අය දෙන්නෙක්කින්. යන යාලටයේ ප්‍රමාදය නොව කියල දෙයක් නෑ වැඩ ඉවරයි. රහතන් වහන්සේලා. උබතහෝ බාග විමුක්ත. පතෝ භාග විමුක්ත කියල කියන පින්නතුනි දීහි බාගෙහි විමුත්තෝ ඔබතෝ බාග විමුත්තෝ ඉගන්නේ බාග දෙකකින් විමුක්තියක් ල බ බාග දෙකින් විමුක්තියක් ලබලා මිදුනා කියල කියන පින්නතුනි රූපයෙන් මිදිල රූපෙන් මිද අරූපාවචර දිහානවලට හිත ගියර පස්සේ ඒ කියන්නේ ආකාසන්නං චායතනය වි්ඥාණං චායතනකින් චං ඥායතනය නව සංඥානා සංඥා අතර තම අරූපාාවචර දිහානක කියන එතරන මුල් රූපාවත්‍ර ්‍යානහතරයි දැන් අපි සිහිපත් කළ අරූපාවතර වෙචර ධාන හතරයි ගන අශට සමාපත්ති කියලා. උබ තොෝ භාගවේ මුක්ති කියන්නේ යම් කිසි භික්‍ෂූන් වහන්සෙනමක් අෂ්ට සමාපත්තිත් ලබල රූපචර අරූපාාවච්‍ර ්‍යානටම ලබල අරූපාාවචර දොන ලැබීම මුදුල රූපයෙන් මිදිලා. ඒවගේම, චතුරාර් සත්‍යය දැකීම තුළින් නාමකයනුත් මිදිලා. අරිහත්තයට පත්වෙලා වාසය කරනව නම් උබතහෝබාගේ මුක්ත කියනවා. එයාටයි සතිය උපදවාගන්න කියල දෙයක් නෑ ගැනයාලා ප්‍රමාද නැතිය එයාල වැඩාව සංකරපු අය. ඊළඟට ඉන්න පිරිිදිට ප්‍රඥාවය මුක්ත ප්‍රඥාවය මුක්ත කියලා කියන්නේ ප්‍රඥාවෙන් මිඳනු. ප්‍රඥාව මෙමමුත්ත වූ කිය එක. ්‍රඥා මුක්ති කෙලෙක නයාල් රත්තායි කරන්න දෙයක් නෑ. මොක දයාලක වැඩාවසන් රහත්වෙලෙඉන්නේ මුල් ධ්‍යාන හතරට සමවැදි රූපාවච්චර පළවෙනි දෙවනි තුන්වෙනි හතරන ධ්‍යානවට සමවැදිලා ඒ ධ්‍යානම පින්නතුනි චතුරාර් සත්‍යයෙහිලා දකිනවා. විදර්ශනාවට අරගෙන අරිහත්තයට පත්වෙනවා. ඟට තවත් වාමන්හසේ සෂ්ක විදර්ශිකය වසෙනුත් අරිහත්වයට පත්තින ඒ දෙගොල්ලටම කියන ප්‍රඥාව මුක්ත කියලා. ඒ දෙගොල්ලටමායි කරන්න දෙයක් නෑ යාලාටයි ප්‍රමාද වෙනවා කියල දෙයක් නෑ එයා අප්‍රමාදය පිහිටලම වාසයක නුත්තමයෝ යා ප්‍රමාදයක් කියලනෑ වැඩවසන්. ඊළඟට තව පස් දෙනෙක් ඉදිරිපත් කනව පිළතුර මෙන්න මේ පස් දෙනාම අප්‍රමාදී වෙන්ඩෝනය කියන්නේ කායිවේදනා චිත ධර්ම පිළිුවද සිහ තව තවර්ධනය කරන්නට හති පටහන භාවන වශයෙන්. එකලෙත් තමයි කායක් කාය සක්්‍ය කියල කියන්න පින්නතුනි අෂ්ට සමාපත්ති ලාබී හැබැයි සම්පූර්ණයෙන්ම කලේෂයන් ප්‍රහාණය නොකළ. අෂ්ට සමාපත්ති ලාබී තමයි. හැබැයි සම්පූර්ණයම කෙලෙස් ප්‍රහාණය කරලා නැහැ හැබැයි අවබෝධයට පත්වෙලා අරිහත් පලේ ශක්ෂාත් කරල නෑ. හැබැ බෝ කෙස් ධර්ම ප්‍රහාණය කරලෙන එයාලත් තව සතිය වැඩිය යුතුයි. ඒළඟට ශ්‍රද්ධනුසාරි ශ්‍රද්ධානු සාරී කියල කියන පිනතුන මාර්ග හිතේ අප දන්නවා මාර්ගහිතේ ශ්‍රද්ධ විරිය සතති සමාධි ප්‍රඥා කෙන හැඟීම් පහම උපදිනව කියලා. ඒ ඉන්දරීිය ධර්ම උපදිනවා. සද්ධාන්ද්‍රී රීන්ද්‍රිය සතීන්ද්‍රිය සමාධින්දිය ප්‍රඥායින්ද්‍රී එතකොට සෝතාපන්න මාර්ග හිතේ ශ්‍රද්ධාව අධිමාත්‍රව උපදිනව නම්. එයාලට කියනවා ශ්‍රද්ධනුසාර කියලා. සද්ධනුසාරී කියලා එතකොට සෝතාපන්න මාර්ග හිතේ අධිමාත්‍රව සද්ධ විපදිලා සෝතාපන්න පලේශක්ෂාත් කරනවනන් එයාලට කියනවා සද්ධ විමුක්ත කියලා. ඒළඟට ධම්මානුසාරයේ කියන්නේ මාර්ගහිතේ ප්‍රඥාව වධිමාත්‍ර ප්‍රඥාව වනිකුත් තන්ද්‍ර ධර්මන්ට වඩ අධිමාත්‍ර ස්වභාවයක් පෙන්වමින් මාර්ගහිතේ සකස් වෙනව නම් එයාල ධම්මානුසාරී අ්‍ය විදියට මාර්ගහිතේ ප්‍රඥාව අධිමාත්‍ර වශයෙන් පහලවෙමින් දම්මානු සාරීව යම් කිසි කෙනෙක් සෝතාපන්න පලේ ශක්ෂාත් කරන්නව නම් එයාට කියනවා දි්ට් පත්ත කියලා. මේ ගොඩට්ටකක් ගැඹුරුයි මේ පිළිබඳ විස්තර අවශ්‍යනම් අවිිධරවපටි පිටකේ පුද්ගල පන්ඥප්ති කරණය පොඩ්ඩක් අපි හදාරණඩ ඕන එතකොට මේ ගැන ලොකූ ස්තරයක් දැනගණඩ පුළුවන්. ඉතින් මෙන්න මේ විදර පිිතුල බුදුරජාණන් වහන්සේ කීටාගිරි සූත්‍රය දිරිපත් කරල තන විශේෂව ෂූත්‍රයෙන් අපි ගණ්ඩෝන රණාව තමයි ඇ පින්නතුන දීර්ග සසර ගමනකට හේතුවෙන කෙලෙස්ධන උපදින්නට ප්‍රධාන හේතුවක් වුණ කබලින් කාර ආහාරයකෙනක විෂයෙහි ඇතිකරගන්න චන්දරාගය අපි අඩුකරගණ්ඩෝන පාලනය කරගන්න දුරකර ග්ඩෝන අන්නේ සදහත්තමයි විශේෂයෙන්ම සතර පෝයට සිල් සමාදක් වෙන්න කියන්නේ හැබයි දැන් අපේ දැ වර්තමානය වෙලා තියනව දැන් උදේ සිිල් සමාදක් වෙන්න වෙල්ලා ල් දවල්ටත්දාානය වලඳලා හවස පහටි විතර ගියාට පස්සේ ආපෝ රැට අනුභව කන්නවා. එ උඩර අත්හැරීම නෙක්කම්ේ ලොකූ ප්‍රශ්නයක් තියනවා. එදවෙන්න දවගේ මෙ දත් දවසගත්ත කරලා. ති එහෙම නැතුව පතර පෝවියට හරි පින්න තුනිී තවන්ට පුළුවන්න අප පින්න තුන්ට මේ රාත්‍රී භෝජනයෙන් වැලකිලවාසේ කරන්න. අන්න ඒක සීලයක් විදිට. නේද විකාලබෝබෝජන විකාලභෝජනා වේරමණේ සික්හපදන් සමාධියයාමි කියන ඒ ශික්‍ෂාව සමාධම් වෙලා මේ විකාලයේ අනුභව කිරීමෙන් වැලකිලා. රාත්‍රී භෝජනයෙන් වැලකිලා, සතර පෝයිට කටයුතු කරන්න පුළුවන්න්නනම්. අන්න තමාන්ටත්තත් දකිට පුළුවන් පින්නතුනි. මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළලා බා දඩු බව ඊළඟට නිදුක් බව සැහැල්ලු බව කාය ශක්තිය ඇතිවෙන බව පහසු විහරණය ඇතිවෙන බා විතරක් නෙවේ. ආහාරය විෂයහි තියන ඇතිවෙන තන්හාවට චන්දරාගය පාලනය කරන්නටඒ ලොකරු කුලක් වෙනවා තින් මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් අපට මේ. කීටාගරි සූත්‍රය පිළිබඳ විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ ඉති හැම දෙනාට මේ දහම් දේශනාව ධර්මක් ඥානය උපදින්නටම හේතුවේවා කියලපි ප්‍රාර්ථනා කරනවා. පින්ටතුන යද දවසේ දහම් දේශනාව සඳහ පුොහොම ශ්‍රද්ධාවන් ගෞරවෙන් දායකත්වේ දරමින් කටයුතු කනවා මහරගම දුම්්‍රියමාවත් අංකදේශය පනස්තුනය ලිපිනේ පාදිංචි සජාතා ් ර්ච මහ විසින්. තුම මේ ශේපත් කරන අභාප ප්‍රාප්තුූ දෙමවපියන්ත දනාවන ජනදා හිට්්‍ය ආරච්චි මහත්මයායට සහ දෝන නැන්සි රාමණයක මහත්මියය තුළු මිය පරලෝගිය පරම්පරාගත සහ සංසාරගත සියලූම ඥාතහිතු මිත්‍රරාදීන්ටමේ උදාරපුුණ ශක්තිය අනුමූදම් වෙත්තා කියලා. ජාතා හිටිය ආරච් මහත්මගේ ජුලිමස සියටට වන දිනට එදන ජන්ම දිනය සහිපත් කරමින් නිතුමියටත් කායික මානසික නිදුක් නීරෝගී. දීර්ගය සම්පත් ලැබෙන්න්නටත් ඉක්මම් භවයක දීම සතුරාර් ශත්‍යාවබෝධය පිණිසත් මේ උදාර පින්කම හතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒවගේ මෙතුගේ පාවලස් සුජීවත්ත වාසය කරන ැමති නාටම නිදුක් නීරෝගී බෞද්ධ සහ දීර්ගය සම්පත් ලැබේවා, දිදුල මාධ්‍ය ජාලයේ සභාප්ති ස්වාමීන් වහංසේ වන අවසර අපට පූජපාද මාලිගා ලස්සජී ලොකුස්වාමීන් වහන්සේටත් දහම් දේශනාශ්‍යදු කරන්න එදනාපටත් දිදුල කාර මණ්ඩලේ පින්න්නත හැම දෙෙනටමත් නෑදැ ඉහිතමිතුරන්නතුර ලක්වාසි ලෝවාසි හැම දෙනටමත් ධර්ම දේශනාවට සවඳන් පින්වතුන් හැම දෙෙනනාටමත් නිදුක් නියරෝගී සවේ ලබී සුවදායේ ප්‍රතිපදාවකි නික්මං භවයකදී. උතුමූ චතුරාර් සත්‍ය ධරමවබෝධ පිණිසම මාම හනිවින් සැසීම පිණිසම මේ පුන්න ශක්තිය හේතුවේවා කියලා ්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දායකත්වේ දරන පින්නතුන් හැම දෙනාටත් ඒවගේ නිවැස්වල සිට බණහප පින්නත් හැම දෙෙනටමල් සියලු සත්වයන්ටත් බුද්ධාධී රත්නත්්‍රය රනන් තාශුරුවාදයන සසිතක්ෂාතිය සැනසිල්ලක් නවීමක්ම වේවා මේ හැම කුසලයක්ම නිවන් දකිින්ඩම හේතුවෙන පාරමි කුසලයක්ම පාරමි බලයක්ම වෙත්වා කියලා අවසාන වසයෙන් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි ආකා සට්හාා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. පං්ඥන් තංගනු මෝදිත්වා චිරන් රක්කන්තු සාාසනං. ආකා සට්හාච බුම්මට්ටහා දේවා නාගා මහිද්ධිකා, ප්ඥන් තංගනු මෝදිත්වා, చිරන් රකන්තු දේශනංงานකා සටහාාචබුම්මට්ట දේවානාගා මහිද්ධිका පුഞන් தංගනු මෝතිත්වා చిරන්රකන්තු මං පරන්ٿి.